දැක්කුත් මේ බැලුවත් හම කියයි හැමෝම දැන් මිලියනපතිය කෝටිපතිව වෙනවා කියලා කියන දේ වැතරම වෙලා තියෙනවද? මිතුන් ලග්නට වඩාත්ම හොඳයි. ඒක නිසා මොන ග්‍රහයක් කවද මාරුණත් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඔබගේ කේන්ද්‍රය අනුව යම් බලපෑම් සිද්ධ වෙනවා. ඒ බලා ගන්න එක වඩාත් හොඳයි තමන්ගේ පෞද්ගලික කේන්ද්‍ර සටහන. ධනය වැඩි කරගන්න පුළුවන්, ආර්ථික මට්ටම සැලසුම් ගන්න, සැලසුමක් කරගෙන යන්න ඔබට පුළුවන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. ධනු ලග්නේ අයට කලා ශිස්ත්‍රයේ බබලෝණ චරිතවලට හානි වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මාර්ගය දෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මේ අගෝස්තු මාසයේ 18 වෙනිදා, අගෝස්තු මාසයේ 18 වෙනිදා කුජිකහයක සංක්‍රාන්ති වෙනවා. කන්‍යා රාශියට, දෛවයට, නැත්නම් රටට, හැම දෙයකටම, පරිසරයට, සබහා ධර්මයට විශේෂ බලපෑමක් ඇති කරන්න පුළුවන්. සැප්තැම්බර් මාසයේ 4 වෙනිදා ගුරු ග්‍රහය වක්‍ර වෙනවා. ඒතර මේ සිකුරු ග්‍රහය කටක රාශිගත වීම නැත්නම් සතුරු වෙනවා. අපයෝජන ලක් වෙනවා, දෝෂරයට ලක් වෙනවා. මෙන්න මේ වගේ සමාජයේ කතිකාවත් යෙදෙනවා. මෙන්න මේ ග්‍රහචාරය යෙදෙනකොට කිව් නම කිව්වම බය හිතෙන සෙනසුරු ග්‍රහය. මෙන්න ජූනි මාසේ 17 වෙනිදා වක්‍ර වෙනවා. ලැබෙනව ගම් වතුර ගලනවා, නායයන්ව අවදානම් මේ දේවල් තියෙනවා. මේවටත් කිසියම් ආකාරයක ඇත්තටම මේ ග්‍රහයන්ගේ බලපෑමක් තියෙනවද? ග්‍රහයන්ගෙන් කිරණ වලින් එන බලපෑමක් ඉන්නද මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ? ඔව්, පැහැදිලිව. මේවට කියන ඍතු නියාම කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඍතු නියාම යටතේ. අපේ ශරීරයේ වටා තියෙන ඕරා එක හරහා තමයි අපි ආරක්ෂාවල දෙන්නේ. ඒ නිසා තමයි ඔරොත්තු දෙන්නේ. හැබැයි අධික රස්නේ තියෙන වෙලාවට අපිට ලෙඩ රෝග හැදෙන්න පටන් ගන්නවා. යන්න පුළුවන් ද වෙනස් කරන්න ඔය තරම්ම විදිහට බලපෑම් ඇති කරලා හරි මොන මොනවා හරි දේවල් හින්දා ග්‍රහයන්ට මේ කෙනෙක්ගේ දෛවයක් වෙනස් කරන්න පුළුවන්ද? විරුද්ධාර්ථය තමයි අපල. පල පලාපල වෙනවා. අපි හිතමුකෝ දැන් මැයි මාසේ මුල එක ග්‍රහ සංක්‍රාන්තියකින් මේ ලග්නට සුබයි. හැබැයි ඒ මැයි මාසෙම සිදුවෙන තව ග්‍රහ සංක්‍රාන්තියකින් සමහරක් වෙලාවට අසුබ වෙන්න පුළුවන් ද? ඉතින් ඔයාදී වශයෙන් සමහරක් වෙලාවට ප්‍රශ්න වෙන්න පුළුවන්. අපිට පොදුවේ ජලත් මහත්තයා කියන්න පුළුවන් ද ඉදිරියේදී මොන ලග්නවලටද සුබ? මේ සියලුම ග්‍රහ සංක්‍රාන්ති ටික එකතු කරලා බැලුවට ඇත්තටම බොහෝම සතුටුයි මට. මොකද ගොඩාක් අය කියනවා ඔබතුමාගෙන් කියපු දේවල් හරි කියන දේවල් ඔබතුමා උපදෙස් දීලා දැන් අපි හොඳමකට ආව කියන අය, පිටක් ලැබුණා කියන අය. මොකද මගේ දැනුම ඔබගේ යහපතට යොදව ගත්තා නම් අපිට හරි සතුටක්. වර්තමානයේ ගත්තම් මේ වැඩිහිටියෝ මේ තරමට මේ රටේ මේ තරම් ප්‍රශ්න වෙන්නේ ඇත්තට මේ ග්‍රහය මොකක් හරි ග්‍රහයන්ගේ දෝෂයද? අයිබෝන් දනුෂ් ලොක්ස් බලන හැමෝටම මං අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා. අයිබෝන් තෙරුවන් සරණයි සෑම දිනාටම. ජ්‍යොතිර්වේදී ජයලත් මහත්මයා, ජයලත් මහත්මයාත් එක්ක අපි වැඩසටහන් ගණනාවක් කරන් ඇවිල්ලා තියෙනවා. අද තවත් වැඩසටහනක්, විශේෂයෙන්ම ජයලත් මහත්මයා දැන් මේ මාසේ ගත්තට පස්සේ හරි පින්බර මාසෙක අපි මේ ඉන්නේ. පින්බර මාසේ අපි දකිනවා බොහෝ වෙලාවට මේ ග්‍රහ මාරුවීම් ගණනාවක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ ග්‍රහ මාරුවීම් හින්දා මෙහෙම වෙන්න පුළුවන්, තමන්ගේ ලග්නට මෙහෙම වෙන්න පුළුවන් ආදී වශයෙන් නොඑක් කතන්දර තියෙනවා සමාජයේ. ඒහින්ද ජයලත් මහත්මයාත් එක්ක අද කතා බහ කරන්න හිතුණා. මොනවාද මේ ග්‍රහ සංක්‍රාන්ති? මේ කියන තරමටම ග්‍රහ සංක්‍රාන්ති තියෙනවද? මෙච්චර ග්‍රහ සංක්‍රාන්ති ප්‍රමාණයක් සමහරක් වෙලාවට එක මාසයක් දෙකක් ඇතුළත වෙන්න පුළුවන් ජලත් මහත්මයා. ඔව්, ග්‍රහ සංක්‍රාන්ති කියන ග්‍රහලෝක තියෙනවා, ග්‍රහයන් භ්‍රමණය වෙනවා. ඒ වගේ විශේෂම සංක්‍රාන්ති කිව්වොත් එහෙනම් වැඩිපුරම සංක්‍රාන්ති සිද්ධ වෙන සූර්යාගේ දවස ගානේ රාශි මාරු වෙනවා, එහෙම නැත්නම් ආංශක ගණන් මාරු වෙනවා. ඒ විදිහේ භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අනිකුත් ග්‍රහයන්ත් ඒ වගේම තමයි. හැබැයි විශේෂ බලපෑමක් ඇති කරන්නේ සූර්යා. මොකද සූර්යාගේ බලපෑම නිසා තමයි ඍතු විපර්යාස ඇති වෙන්නේ. එතකොට දැන් ග්‍රහ සංක්‍රාන්ති කිව්වොත් එහෙම ඉදිරියේදී වගේම මේ දවස්වල ග්‍රහ සංක්‍රාන්ති තියෙනවා. විශේෂම මේ අඟහරු ග්‍රහය, ග්‍රහලෝකයේ තිය ප්‍රබල තැනක් හිමි කරගන්න අඟහරු ග්‍රහය. අපි ජ්‍යොතිෂ විද්‍යාවදී කතා කරනවා ලේවලට අධිපති ග්‍රහය, සෙන්පති ග්‍රහය, ඍජු බව, දැඩි බව තිබෙන ග්‍රහය. මෙන්න මේ වගේ ග්‍රහලෝකයේ ආදේශයක් කරන්නේ අඟහරු ග්‍රහය. හෙවත් තවත් අපි නම කියනවා කුජ ග්‍රහය, කුජ දෝෂ. එතකොට මේ වගේ විවිධ නම් වලින් හඳුන්වනවා කුජ ග්‍රහයක දින සුබ අසුබ කතා කරනවා. නේ ඒ තවත් ග්‍රහලෝක. මේ අගෝස්තු මාසයේ 18 වෙනිදා, අගෝස්තු මාසයේ 18 වෙනිදා කුජ ග්‍රහය සංක්‍රාන්ති වෙනවා, කන්‍යා රාශියට මාරු වෙනවා. සැප්තැම්බර් මාසයේ ගුරු ග්‍රහය වක්‍ර වෙනවා. සාමාන්‍ය ගුරු කියන සුරගුරු හෙවත් ග්‍රහලෝකයේ ප්‍රබල ස්ථානයක් හිමි වෙනවා. ඒ වගේම තමයි හොඳ ග්‍රහයක විදිහට සැලකෙනවා, යහපතක් කරන විදිහට සැලකෙනවා. හැබැයි සුබ ග්‍රහයන් වක්‍ර වීම තරමක අසුබයි. අර සුබ අනිත් පැත්තට යන්න පුළුවන්. එහෙනම් ඔන්න මේ සුබ ග්‍රහය හෙවත් ගුරු ග්‍රහය විශ්වයේ
ප්‍රබලතනක් හිමි වෙන බලපෑමක් ඇති කරන අපේ දෛවයට නැත්තං රටට හැම දෙයකටම පරිසරයට ස්වභාවධර්මයට විශේෂ බලපෑමක් ඇති කරන්න පුළුවන් සැප්තැම්බර් මාසයේ 4 වෙනිදා ගුරු ග්‍රහය වක්‍ර වෙනවා. දැනටම ගුරු ග්‍රහය ගමන් කරන්නේ මේෂ රාශිය අප්‍රේල් මාසයේ 22 න් පස්සේ තමයි ගුරු ග්‍රහය මේෂ රාශියකට වෙලා ගමන් කරන්නේ. ඒක සුබ වුණාට හැබැයි වක්‍ර වීම තරමක් අසුබයි. ඒක නිසා අපි ටිකක් කල්පනාකාරී වෙන එක හොඳයි. ඒ බලපෑම අනුව ඒව අවම කරගෙන යන්නේ කොහොමද කියන එකත්. ඊළඟට තමයි තවත් සිකුරු ග්‍රහය. ඕන අගෝස්තු මාසයේ 7 වෙනිදා කටක රාශියකට වෙනවා. ග්‍රහලෝකයේ මනමාලිය සුකුමාලිය කිය විදිහට හඳුන්වනවා. සිකුරු ග්‍රහය වීනස් කියන තාරකාව ගැන මේ කියන්නේ. ඒක නිසා අදහස් වෙන්නේ ඒ ග්‍රහයන්ගේ අදහස් වෙන්නේ අපට යම් යම් කුසල හෝ අකුසල ශක්තිය බලපාන ආකාරය පිළිබඳව. ඒතර මේ සිකුරු ග්‍රහය කටක රාශියකට වීම නැත්නම් සතුරු වෙනවා. ඉතින් සතුරු වෙනකොට යම් එක එක කේන්ද්‍ර සටහන අනුව අසුබයි. විශේෂම කලා ශාස්ත්‍රයේ බබලොන චරිතවලට හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාර්ගය දෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ සිකුරු ග්‍රහයගේ අනුව බලනකොට. ඊළඟට තමයි දුවදරුවන් ගැන කතා කරනකොට විශේෂම කාන්තා පාර්ශවයට විශේෂම අපලය දෙනවා. එනම් පුංචි දරුවන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේ සමහර අවස්ථාවලදී දරුවන්ට අපයෝජන ලක් වෙනවා, දෝෂයට ලක් වෙනවා. මෙන්න මේ වගේ සමාජීය කතිකාවත් යෙදෙනවා. මෙන්න මේ ග්‍රහචාරය යෙදෙනකොට ඒකට හේතුව මේ ග්‍රහයන් නිසා සිදුවන නෙමෙයි, ඒ කාලෙදී ඒ අදාළ පුද්ගලයාට ඉස්මතු වෙන්නේ අකුසල ශක්තියින් අදාළ කාලෙදී. ඒකයි කියන්නේ එහෙම නැතුව මේ සිකුරු ග්‍රහය ඒවල් දෙයක් කරනව නෙමෙයි. හැබැයි Tamanටත් එවැනි කර්මය සකස් වී තිබිය යුතුමයි. ඒක නිසායි අපි කේන්ද්‍රය හොඳට පරීක්ෂා කරලා බලන්නේ එවැනි දෙයක් අපට වෙන්න තියෙනවද කියන එක. ඒක කේන්ද්‍රය හරහා දකින්නේ ඒ Tamanට සිදුවේ හැකි දේවල්. හැබැයි මේක අනිවාර්ය නියතයක් විදිහට සැලකන්නේ නැහැ. මේවා වළක්වගත හැකි ඒවට ක්‍රමෝපායන් තිබෙනවා. ඒ වගේම අපි බලමු ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා රාහු මීන රාශිගත වෙනවා. රාහු කියන ග්‍රහය ඡායාග්‍රහයක විදිහට සැලකනවා. අපි ඊට කලින් වැඩසටහන් කරලා තිනවා රාහු ගැන, රාහු වෙන සුභ අසුභ දෙකම ගැන කතා කරලා තියෙනවා. එතන මීන රාශිය තමයි ගත කරන්නේ. එතකොට සාමාන්‍ය මීන රාශිය ගත කරනවා කියලා කියන්නේ රාහු ඒතරම් සුභ විදිහට සැලකන්නේ නැහැ. හැබැයි සුභ වුණොත් ඊටම යහපත්. වේගවත් බවක් තියෙනවා. දියුණුව ඊටම වේගවත් වෙනවා. හැබැයි තරමක් කල්පනාකාරී වෙන්න ඕන. රාහු කියලා කියන්නේ හදිසි තීරණ ගන්නවා. හදිසි තීරණ ගත්තොත් හරි තීරණ නොවන හදිසි තීරණ ගත්තොත් වරදින් ඉඩකඩ වැඩි. ඒක නිසා Tamanට නරකක් නපුරක් ඉදෙන තියෙන අවධානමකුත් තිබෙනවා. හැබැයි උච්ච රාශියකට වුණාම බොහෝ ධනිය මුදල් ලැබෙනවා. විදේශ ගත වෙනවා. Tamanගේ රැකියාවෙන් Tamanට උපයා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අපි වෙළඳ ව්‍යාපාරවල විශේෂම දෙස් විදේශ සමරතා තුලින් Tamanට විශේෂයෙන්ම Tamanගේ ආර්ථිකය යහපත් කරගන්න අවස්ථාව ලබා දෙන්නේ මේ රාහු ග්‍රහයයි. ඒ වගේම විශේෂයෙන්ම අපි කතා කරනවා ග්‍රහලෝකේ කිව් නම කිව්වම බය හිතෙන සෙනසුරු ග්‍රහය. මෙන්න ජූනි මාසේ 17 වෙනිදා වක්‍ර වෙනවා. ඒ වගේම ඒ වක්‍ර වෙනවා කියලා කියන්නේ දුර්වල භාවයටපත් වෙනවා. ඉතින් සෙනසුරුගේ යම් කිසි දුර්වලතාවයක් ඇති වුනහම ඒක අසුබයක් තියෙනවා. ඉතින් සෙනසුරු අසුභයකට වඩා අර මම ඉස්සර කිව්වා වගේ පැහැදිලි කරා වගේ සෙනසුරුගේ නියෝජනය වෙන්නේ යම් යම් අකුසල ශක්තියින් ඉස්මතු වෙන බව. ඒත් එහෙමනම් අපි මේ හැමදේම බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද හැමෝටම එකපාරට අකුසල ශක්තිය ඉස්මතු වෙන්නේ නැහැ. හැබැයි එක එක කෙනාට ප්‍රමාණාත්මකව අඩු වැඩි ස්වභාවයක් ගන්නවා. ඒ එක එක කෙනාගේ කේන්ද්‍රයේ තියෙන බල දුබලතාවය අනුව තමයි එහෙම වෙන්නේ. ඒත් හැමෝම බය වෙන්න අවශ්‍ය නැහැ. දැන් සෙනසුරු ග්‍රහය 17 වෙනිදා වක්‍ර වෙනවා. එහෙනම් අපිට අසුබයි කියලා. හැබැයි උපන් කේන්ද්‍රයේ දුර්වල භාවයක තිබුණා නම් නීචවල හිටියා නම් එහෙම නැත්නම් 6 8 12 කියන භාවගතවල හිටියා නම් අසුභ ග්‍රහ දෘෂ්ටි වැටලා තිබුණා නම් අසුභ ග්‍රහයකින් නැකතකට වැටලා තිබුණා නම් 22 වෙනි දෙරකාරාධිපතිය ඒ වගේ බාධක ග්‍රහය මේ වගේ විවිධ දේවල් තියෙන බලන්න ඒ හරහා තමයි අපි දකින්නේ මේ අසුභ தත්ත්වය කොයිතරම් දුරට අපට බලපෑමක් වෙනවද කියන එක ප්‍රවීණ ජ්‍යොතිර්විද මහත්මයෙකුට මේක නිය තීරණය කරන්න පුළුවන් පහසුවෙන්ම. ඇතැයි යන්නේ ওই වගේ කාරණාවල් තමයි මේ ඉදිරියේදී සිද්ධ වෙන්නේ. මේ ඉදිරියේදී වෙන විශේෂ ග්‍රහ සංක්‍රාන්ති කීපයක් ගැන තමයි මම සටහන් කළේ. ඒවා කොයි ආකාරයෙන් අපට බලපෑම් ඇති කරන්න කියන එක සහ කෙටි විස්තරයක් තමයි මේ පැහැදිලි කිරීම කරේ. මම හිතන්නේ මේ ග්‍රහ මාරු වීම ගැන
ඔබතුමා කෙටියෙන් හරි අපූරුවට සඳහන් කර දැන් එතනත් බැලුවම මේ ජලත් මාත්‍යා එක එක ග්‍රහ මාරුවෙන් පුදුම් පුදුම් විදිහට තියෙනවා. දැන් මේ මට හිතා ගන්න බැරි මෙච්චර මේ ළඟ ළඟ ග්‍රහ මාරුවෙන් වෙන හින්දාද මේ දේශගුණික විපර්යාසත් වෙන්නේ. දැන් දැන්ට සති කිහිපයකට කලින් පුදුම සීතලක් තිබුණා. නමුත් දැන් මේ මේ දවස්වල ලොකු රස්නයක් තියෙනවා. රස්නෙට කලින් රස්නෙට කියන්නේ එක්තරා විදිහක මේ විදිහ රස්නයක් තිබිලා තමයි සීතල වුණේ. ආය රස්නේ කාලගුණික දේවල් මේ මේවා සිද්ධ වෙනවා. සමහර තැන් වලින් අපිට හෙන්ඩ ලැබෙන ගංගොතර ගලනවා නායම් අවදානම් මේ මේ දේවල් තියෙනවා. මේවටත් කිසියම් ආකාරයක ඇත්තටම මේ ග්‍රහයන්ගේ බලපෑමක් තියෙනවද? ග්‍රහයන්ගෙන් කිරණ වලින් එන බලපෑමක් ඉදන්ද මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ? ඔව් පැහැදිලිව. මේවට කියන්නේ ඍතු නියාම කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඍතු නියාම යටතේ. විශේෂයෙන් මේ ඍතු හටගන්නේ සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ බලපෑම අනිවාර්යම තියෙනවා. අනිකුත් ග්‍රහයන්ට වඩා. නමුත් අනිකුත් ග්‍රහයන්ුත් ඒ සූර්යයාට හා චන්ද්‍රයාට ළඟ ළඟ අංශකවල පිහිටීම සහ ඒ වගේ දුර ප්‍රමාණයන් අනුව තියෙන ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වෙන්න පටන් ගන්නවා. එහෙනම් කේන්ද්‍ර අපසාරි බලය, අභිසාරි බලය වෙනස් වෙනවා. එතකොට සූර්යයා ගමන් කරන රාශිය සමහර දැන් මේ දවස්වල වෘෂභ රාශිය ගත කරනවා. මේෂ රාශිය හිටිය වෘෂභ රාශිය, මිථුන රාශිය මේ යනාදී වශයෙන් ගමන් කරනවා. එතකොට මේක එතකොට අපි දන්නවා සාමාන්‍ය ඉන්දියන් සාගරය මට වෙලා තමයි ලංකාව තියෙන්නේ. එතකොට භූගෝලික සාධකයක් විදිහට ගත්තොත් එහෙම සූර්යයාගේ ගමන් මාර්ගය යනවා එක එක ස්ථානවලට මුදුන් වෙනකොට සූර්යා අන්න අර වගේ තියෙන සංවහන වැහි වහින්න පටන් ගන්නවා. ඒ සංවහන වැහි වහින්න කොහොමද? සූර්යාගේ බලපෑම මතම තමයි. දවල්ට අධික රස්නයක් තියෙනවා. එතකොට සංවහනය ඇති වෙනවා. ඒ කියන්නේ සංවහන කියලා කියන්නේ උෂ්ණත්වය නිසා පරිසරයේ තියෙන උෂ්ණය වැඩි වෙනකොට, එතන රත් වෙනකොට අන්න ඒ උෂ්ණ වායු ධාරා ඉහළට ගමන් කරනවා. ගමන් කරලා ඝනීභවණ වෙනවා. ඝනීභවණ වෙලා හවස් කාලෙදී දැඩි අකුණු සහිත වැසි ඇති වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කතාවක් තියෙනවා විද්‍යාවේදී. විද්‍යාව ගැන කතා කරොත් එහෙම මේවට බලපෑම ඇති වෙන්නේ අර පරිසරයේ තියෙන වෙනස් වීම තමයි. විශේෂයෙන්ම මේ සූර්යාගේ තියෙන ඒ කිරණ බලය වගේම අගාර ග්‍රහය, සෙනසුරු ග්‍රහය වගේ ඒ කිරණ හරහා ඇවිල්ලා ඒ ප්‍රෝටෝන න්‍යූට්‍රෝන ගැටෙන තැනේදී අකුණු සන්නායක අකුණු ඇති වෙන්න පටන් ගන්නවා. ඒක විද්‍යාත්මක සාධකයක්. ඒක දෝෂ විද්‍යාවෙත් තියෙනවා ඒ විදිහටම. ඒතර මොකද ඒකට හේතුව? විද්‍යාව කතා කරන්නේ මේ පෙනෙන ග්‍රහලෝක හරහා තමයි. ඒ කියන්නේ ජෝතිෂ විද්‍යාව නිර්මාණය වෙලා තියෙන්නේ ඔය කියන විදිහට ඥානෙ දිනු කරගත්ත ඍෂිවරුන්ගේ ඥානය හරහා දැකපු දේවල් තමයි ඒක කියලා තියෙන්නේ. එහෙනම් ඒ වගේ පරිසරයේ තියෙන කාලගුණ විපර්යාස ගැන බුදුරජාණන් වහන්සේ පවදේශලා කරලා තියෙන්නේ ඍතු නියාම යටතේ. ඒවා පරිසර සාධක විදිහට දක්වලා තියෙනවා. එහෙම නැත්නම් ස්වභාව ධර්මය කියලා අපි මේකට කියනවා. මේ ස්වභාව ධර්මයේ වෙනස්කම් වලට හේතු වෙන්නේ ඒ වගේ ඍතු නියාම. එහෙනම් නියාම ක්‍රියාත්මක වෙන්නේ මේ ඉර හඳ තාරකාවන්ගේ වෙනස්කම් නිසාම තමයි. ජලත් මහත්තයා මම හිතන්නේ බොහොම අපූර්වවට සඳහන් කරා මේ න්‍යාය ඔය න්‍යාම ධර්ම ගැන. මම හිතන්නේ මීට කලිනුත් අපි පැහැදිලිව වැඩසටහනක් කරා මේ ජ්‍යොතිෂ්‍යම මෙන්න මේ හඳහනම මෙහෙම කිව්වට මේකේ තව තව දේවල් බලපෑම් ඇති වෙනවා, ඒ වගේ දේවල් බලපෑම් වෙනවා කියලා. අතර මේ දේශගුණික දේවල් නැත්තම් කාලගුණික විපර්යාස මේ ආදී වශයෙන් බොහෝ දේවල් සිද්ධ වෙන හින්දා තමයි ඔබතුමාගෙන් ඒ ගැන අහන්න හිතුවේ. ඒත්කම දැන් මේ අනවිදිර ජලත් මහත්තයා මේ ඉස්සරහට තව අපිට මොන මොන වගේ දේවල් මේ ග්‍රහයෝ සිද්ධ කරයි? දැන් ග්‍රහයෝ මේ තරම්ම ප්‍රබලයි නම් ග්‍රහයන්ට මේ තරම් දේවල් කරන්න පුළුවන් නම් ඉස්සරහට තව මොන මොන වගේ දේවල් කරයිද? ඔව් ග්‍රහයන්ගෙන් සිද්ධ වෙන්නේ ඍතු විපර්යාසයක්, විපරිණාමයක් සිද්ධ වෙනවා. ග්‍රහයන් නිසා තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා විශේෂම අවුල් අධික රස්නේ අධික සීතල පරිසර සාධක වේගෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් වේගෙන් වෙනස් වෙන්න පටන් ගන්නකොට දැන් අපි කියලා කියන්නේ අපි ශරීර ශක්තිය හැදිලා තින්නේ අපි ශරීරය ගත්තොත් එම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහ භූතයන්ගෙන් හැදිලා තියෙනවා. එතකොට ඒ අපේ ශරීරය කියලා කියන්නේ චුම්බක ශක්තියක් තියෙනවා. දැන් මේක මේ අර කාන්දමක් වගේ මැග්නටික් පවර් එකක් තියෙනවා. හැබැයි ඒක කොහොමද වෙන්නේ? අපේ ශරීරයේ වටා තියෙන ඕරා එක හරහා තමයි අපි ආරක්ෂාවල දෙන්නේ. ඒ නිසා තමයි ඔරොත්තු දෙන්නේ. හැබැයි අධික රස්නේ තියෙන වෙලාවට අපිට ලෙඩ රෝග හැදෙන්න පටන් ගන්නවා. අපි එතකොට ඒකට අනුකූලව අපේ ශරීරය පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් විවිධ ලෙඩ රෝග වලට ලක් වෙනවා. ඉතින් අර මම කිව්වා අර කාන්දම ශක්තිය හෝ චුම්බක ශක්තිය වගේ අපි තියෙන ඔරොත්තු දීම ශක්තිය. අපි ඒකට කියමු ඔරොත්තු දීම ශක්තිය කියලා. වෙනත් වචන පාවිච්චි නොකරන ඕන නොකර අපි කියමු ඔරොත්තු දීම ශක්තිය. අන්න ඒ ඔරොත්තු දීම ශක්තිය ඇති වෙන්නේ කොහොමද? මේ පරිසර සාධකයක් ඒ ඔරොත්තු දීම ශක්තිය ඇතිවීමට හෝ නැතිවීමට බලපාන. එහෙනම් දැන්
මේ ග්‍රහයන් නිසා පරිසර සාධකය වෙනස් වෙනවමයි හේතුව. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ එකම සූර්යයා ලංකාවට පායනකොට විවිධ ප්‍රදේශවලට ස්ථාන අනුව වෙනස් වෙනවා. අපි උදාහරණයක් විදිහට දැන් මේ දවස්වල මෙහි හරිම රස්නේ දවල් කාලේදී ඉඳ බැරි තරම් වාගේ. එහෙනම් එතකොට වැඩිපුර විජලනය ඇති වෙන්න පුළුවන් ගොඩක් අයට. එහෙනම් වැඩිපුර ජලය පානය කරන එක වැඩි හොඳයි. මොකද ශරීරයේ පරිවෘත්ති ක්‍රියාවලිය නිවැරදිව සිදු කර ගැනීම සඳහා. හැබැයි සමහර වෙලාවට මේක මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ නුවරඑළිය වගේ පළාතකදී. නුවරඑළියේ උෂ්ණත්වය තරමක් අඩුයි. මොකද දේශෝනික සාධකය මත ඒක වෙනස් වෙනවා. ඒක මුහුදු මට්ටමේ සිට උස ප්‍රමාණය වෙනස් වෙලා තියෙනවා. එතකොට කඳුකර ප්‍රදේශ, එතකොට සුළං හමන දිශාව, සුළඟේ වේගය, ඔය වගේ අනාදි වශයෙන් කාරණාවල් ගණනාවක් තියෙනවා. එතකොට නුවරඑළිය වගේ පළාතකට වැටුත් පැහැදිලිවම සීතල ඇති වෙන්න පුළුවන් අධික විදියට. එතකොට සමහර අවස්ථාවලදී සෙම් රෝග හට ගන්න පුළුවන්. හතේ වගේ තත්ත්වයක් ඇති වෙනවා ඒ පරිසර සාධකය මත. හැබැයි ඔබ දකුණේ ගත්තොත් ඒක වෙනස් වෙනවා. ඒකට හේතු මුහුදු මට්ටමේ අඩු උණුතාංශයක් තියෙන්නේ. ඒ වගේම සුළඟේ වේගය, සුළඟ හමන දිශාව මේ වගේ දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අධිකව රත් වෙන්න පටන් ගන්නවා. එතකොට අපි හිතමු ගස්කොළන් ප්‍රමාණය අඩු වුණොත්, ශාක ප්‍රමාණය අඩු වුණොත් එහෙනම් ඒ පැත්තේ උෂ්ණත්වය වඩාත් අඩු වෙනවා. ඊළඟට තමයි කොළඹ ප්‍රදේශය ගත්තොත් මේක මීටතර 7 පස්සේ හරිම උෂ්ණත්වය අධික වෙන්න පුළුවන්. හවස් කාලේ නැත්නම් උදේ වරුවේ හවස් කාලේ වුණා අධිකව වහින්න පටන් ගන්න අන්න සංවහන ක්‍රියාත්මක වෙනවා. හේතුව වැඩිපුර ගස් කොළන් ප්‍රමාණයක් නැහැ. එහෙනම් කොන්ක්‍රීට් වනාන්තර වගේ තියෙන අධිකව රත් වෙන්න පටන් ගන්නවා. එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. අන්න ඒක තමයි ග්‍රහයන් නැත්තම් පරිසරයේ බලපෑම නිසා, ඉරහඳ තාරකාවන්ගේ බලපෑම නිසා, විශේෂම සූර්යාගේ හා චන්ද්‍රයාගේ බලපෑම තියෙනවා. ඒක නිසා තමයි මේ සියලු දේ සිද්ධ වෙන්නේ. ඇත්තම දැන් ජලත් මත මේ විතර ගත්තාට පස්සේ මේ වගේ ජ්‍යොතිෂය ගැන උනන්දු වෙද්දි අපේ ඕන කෙනෙක්ට දෛවයක් කියලා ගත් තියෙනවානේ. මේ 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 මිනිස්සුන්ගේ මේ තියෙන දෛවය දැන් ග්‍රහයන්ට පුළුවන් ද වෙනස් කරන්න ඔය තරම්ම විදිහට බලපෑම් ඇති කරලා හරි මොන මොනවා හරි දේවල් හින්දා ග්‍රහයන්ට මේ කෙනෙක්ගේ දෛවයක් වෙනස් කරන්න පුළුවන්ද? ඔව්, ඉතින් හොඳ ප්‍රශ්නයක්. දැන් මේක ගොඩක් අය අතර තියෙන ප්‍රශ්නයක්. දැන් ග්‍රහයන්මද අපට අපල කරන්නේ? නෑ, ග්‍රහයන් නෙවෙයි අපල කරන්නේ. ග්‍රහයන්ගේ නියෝජනය වෙන්නේ හෝ නිරූපණය වන්නේ අප කරපු කුසල අකුසල ප්‍රමාණය. ඒතර අපි දැන් මේ ලෝකේ ඉපදිනකොට අපේ ජීවිතේ ගලාගෙන යන ආකාරයක් තියෙනවා. මොකද මේ ගලාගෙන ආකාරය කියලා කියන්නේ යම් ආකාරي අපි කුසල ශක්තියෙන් ඉස්මතු වෙන කාලවල සහ අකුසල ශක්තියෙන් ඉස්මතු වෙන කාලවල තියෙනවා. කොහොමද මේ කුසල ශක්තියෙන් ඉස්මතු වෙන කාලවල කියලා කියන්නේ? අර ග්‍රහචාරයේ හොඳයි කියලා කියන්නේ මේ කුසල ශක්තියෙන් ඉස්මතු වෙනවා. ග්‍රහචාරයේ නරකයි හෝ අසුබයි කියලා කියන්නේ මේ අකුසල ශක්තිය ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය, මේ විශ්වයේ තියෙන විශේෂත්වය. ඒව දැකලා තින්නේ ධානලාභී ඍෂිවරු විසින් මේක දැකලා තියෙනවා. එහෙනම් මේ ජීවිතේ කර්මානුරූප ගලාගෙන ආකාරය යන ආකාරය තමයි දැකලා තියෙන්නේ. එහෙනම් මේ කර්මානුරූප ගලාගෙන යන ආකාරයට මේ ග්‍රහ තාරක සම්බන්ධ කරලා තමයි ගහදලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි කියන්නේ අන්න මේ ග්‍රහයගේ මේ කාලවලදී මේ මාපලයක් තියෙනවා. අපලයක් කියන්නේ අකුසලයක් පල දෙන්න පුළුවන් කියන එක. නැත්නම් සමහර අවස්ථාවලදී මේ අපල කියන අදහස මම මේ විදිහට නිර්වචනය කරොත් එහෙම. අපල කියන එකේ තේරුම පල කියන සිංහල වචනේ විරුද්ධාර්ථය තමයි අපල. පල අපල පලාපල වෙනවා. ඉතින් ඒතකොට කියන අපි පලාපල බලා ගන්නවා. ඔය වගේ තමයි අපි මේ වචන ඇහෙන්නේ සිංහල භාෂාවේ වගේ තමයි ඒක සංදි වෙන්නේ පලාපල කියලා. ඒතර පලාපල බලනවා කියන කතාව එහෙමයි හැදලා තියෙන්නේ. හැබැයි පලාපල අපලයක් වෙන්නේ ඇයි? අසුභයක් වෙන්නේ ඇයි? නරකක් වෙන්නේ ඇයි? එක එක කර්ම දෝෂයක් වෙන්න පුළුවන්. නැත්නම් අපි තීරණ ගැනීම දෝෂයක් වෙන්න පුළුවන්. නැත්නම් පරිසර සාධකයක් වෙන්න පුළුවන්. හැමදේම සියල්ල සිද්ධ වෙන්නේ කර්මයෙන්ම නෙවෙයි. දෙකයි වෙන්නේ. සමහර අවස්ථාවල මේවා පටලව ගන්න අවස්ථාවල් තියෙනවා. ඒකයි මම මේවා පැහැදිලි කරන්නේ. සියල්ල සිද්ධ වෙන්නේ කර්මෙන් නොවේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒතකොට මම ඊට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔව්, නියාම ධර්ම පහ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳවත්. ඒකට දැන් අද අපි කතා කරේ මේ කාලගුණ ගැන කතා කරේ. කාලගුණේ දේශගුණේ විපර්යාස ගැන කතා කරේ. ඒව කතා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඉරහඳ තාරකා තියෙනවා. ඒ වගේ බලපෑම අපිට තියෙනවා කියන එක කියලා තියෙනවා. නමුත් මේ කර්මානුරූපව ගෙවෙන ආකාරය තමයි එනම් ඍෂිවර කරලා තියෙන්නේ ඒ ග්‍රහ ඉරහඳ තාරකා ග්‍රහ ලෝක සම්බන්ධ කරගෙන කර්මය සම්බන්ධ කරගෙන මෙන්න මේ දෛවයේ කියන ගලාගෙන ආකාරය පිළිබඳ යම් කිසි චාට් එකක් එහෙම නැත්නම් යම් කිසි සටහනක් සකස් කරලා තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ කේන්දර සටහන කියලා. ඉතින් ඒ වගේ බලපෑම අපිට තියෙනවා නැත්නම් නැවි. නමුත් සමහර අවස්ථාවල විවිධ පැතිකඩ ඔසේ අපි කතා කරනකොට ඒවා යහපත් ආකාරයට යොදා ගන්න පුළුවන්. ඒකයි අපි වැදගත්කම තියෙන්නේ. යම් කිසි ශාස්ත්‍රයක් තියෙනවා නම් ඒකෙන්
අපට වැදගත්දයක් හෝ අපට යහපත කරගන්නට අපි හැමෝද මුත්සාහ කරන්නේ. එහෙන අපි කේන්ද්‍ර සටහනි කරන්න ඒ අසුභදේ මොනවාද කියලා දැනගෙන අසුභයන් යටපත් කරගෙන හෝ අසුභ කර්ම යටපත් කරගෙන සුභ කර්ම ඉස්මතු කරගෙන හෝ ඒවා වලක්කගෙන සම්‍ය ප්‍රයෝග කරලා අපේ ජීවිතයේ ගැටලුවකින් තොරව මානසික පීඩනයකින් තොරව ඉදිරියට අරගෙන තමයි අපි උත්සාහ කරන්නේ හැමෝම. ජලත් මහත්තයා, දැන් මේ වැඩසටහන ආරම්භයේදීම අප මතක් කරානේ මේ අර ග්‍රහ සංක්‍රාන්ති කිහිපයක් මේ අවුරුද්ද අවසාන වෙන්න කලින් තියෙන ග්‍රහ සංක්‍රාන්ති කිහිපයක් ඔබතුමා සඳහන් කරා. මේ ග්‍රහ සංක්‍රාන්ති ගත්තට පස්සේ දැන් සමහරක් වෙලාවට ඕනම කෙනෙක්ට ප්‍රායෝගික ප්‍රශ්නයක් එන්න පුළුවන්. ජලත් මහත්තයා, මේ අපි හිතමුකෝ දැන් මැයි මාසේ මුල එක ග්‍රහ සංක්‍රාන්තියකින් මේ ලග්නට සුබයි. හැබැයි ඒ මැයි මාසෙම සිදුවෙන තව ග්‍රහ සංක්‍රාන්තියකින් සමහරක් වෙලාවට අසුබ වෙන්න පුළුවන්ද? ඉතින් ඔයාදී වශයෙන් සමහරක් වෙලාවට ප්‍රශ්න වෙන්න පුළුවන්. අපිට පොදුවේ ජලත් මහත්තයා කියන්න පුළුවන් ඉදිරියේදී මොන ලග්නවලටද සුබ මේ සියලුම ග්‍රහ සංක්‍රාන්තිට එකතු කරලා බැලුවට පස්සේ පොදුවේ සාමාන්‍යයෙන් මොන ලග්නවලට සුබ එහෙම නැත්නම් අසුබ ඔන්න ඔහොම ටිකක් අපිට විස්තරයක් දෙන්න. ඔව්, මේකට හොඳ උත්තරයක් දෙන්න ඕන. විශේෂයෙන්ම දැන් අපි දන්නවා දැන් හැමදාම බලපුවාම ග්‍රහ මාරු සිද්ධ වෙනවා. ලබන මාසෙත් සිද්ධ වෙනවා, ඊළඟ මාසෙත් සිද්ධ වෙනවා, විවිධ ග්‍රහයන්ගේ මාරු සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි අර සෞර ග්‍රහ මණ්ඩලයේ ළඟම සූර්යා වටා ළඟම ග්‍රහයන්ගේ කක්ෂයක් වටා ගමන් කරන ග්‍රහ ලෝක ඉතා ඉක්මනින් මාරුවීම් සිද්ධ කරනවා. ඉතින් ග්‍රහ මාරුවීම සලකන්නේ මේ පෘථුවියට දැනෙන ආකාරය. පෘථුවිය ඉතල බලපුවාම මේ අපි තුන් බුදු ග්‍රහය තමයි ළඟම ඉන්නේ. ඒද ළඟ ඉන්න කෙනා කොයිතරම් ප්‍රමාණයක් දවස් 48කින් ඉක්මනින්ම මාරු වෙලා යනවා. එතකොට ඊළඟ ග්‍රහය අඟහරු, ඊළඟට අනිකුත් ග්‍රහයන් ඒ වගේ බලනවා. හරි, ඒක හරහා ඒතර අපි මේ විශ්වයේ යම්කිසි න්‍යායක් හදාගෙන තියෙනවා. අපිට කොහොමද මේවා බලපෑම් ඇති කරන්නේ? එහෙම නැත්නම් මේ ඒ වගේ වෙලාවට අපිට යම්කිසි පරිසර සාධකේ අපිට බලපානවද? එහෙම නැත්නම් මේකට කර්ම සාධකයක් බලපානවද කියලා ඒ වගේ දේවල් තියෙනවා. සමහරවිට අපි ගන්න තීරණ නිසා යම්කිසි අඩුපාඩුවක් හෝ බලපෑමක් ඇති වෙනවද කියන එක බලනවා. ඊළඟට තමයි මෙන්න මෙහෙම දෙයක් කියන්නට අවශ්‍යයි. අපි හිතමු මේ ග්‍රහයන්ගේ වෙනස් වීමත් එක්ක පරිසරයේ විවිධ තියෙනවා. මේක හරියට නෙට්වර්ක් එකක්, ජාලයක් වගේ ජාලගත වෙලා තියෙනවා. හැබැයි මේ ජාලයේ සිදුවන වෙනස්කම් සාමාන්‍ය අපිට හරියාකාරව ග්‍රහණය කරන්න අමාරුයි. එහෙනම් මේවා හරියට අර නිකන් සිග්නල් යනවා වගේ අර 4G තාක්ෂණය, එහෙම නැත්නම් 5G තාක්ෂණය වගේ විවිධ විවිධ තාක්ෂණික මට්ටම් වලට යන තරම් වගේ තමයි තියෙන්නේ. අනේ එතකොට මේ යම්කිසි ජාලගත වෙලා තියෙනවා නම් ඒ වයින් නියෝජන වෙලදී තීරණය කරන්න මේ සාමාන්‍යකට ලේසියෙන් පහසුවෙන් හම්බ වෙන්නේ නැහැ. ඒකට තමයි මේ ඍෂිවරු මේ ධ්‍යාන ලැබලා ඥානේ ඥාන හරහා දැක්වුවා. බුදුරජාන් වහන්සේ දේශනා කළ සර්වඥතාණේ ඥාණයෙන් තමයි ඒවා දේශනා කරලා තින්නේ. ඒ වගේ ඍෂිවරුත් ඒ වගේ ධ්‍යාන මට්ටමින් ගිහිල්ලා ඒ ඥානේ දිනු කරගෙන මේවා කොහොමද වෙනස් වෙන්නේ කියලා ඒවා ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි අපි උදාහරණයක් විදිහට ගමු මේ දවස්වල තියෙන ග්‍රහචාරි ග්‍රහයන්ගේ වෙනස් වීම අනුව. උදාහරණයක් ගමු ගුරු ග්‍රහය. ගුරු ග්‍රහයගේ රාශි මාරු වීමත් එක 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 රාශියට බලපෑම් ඇති වෙනවා. හේතුව තමන්ගේ තියෙන ඕරායකට බලපෑම් ඇති වෙනවා, හිතවිලට බලපෑම් ඇති වෙනවා, කුසල ශක්තිය ඉස්මතු වෙන්න බලපෑම් ඇති වෙනවා, පරිසර සාධකයට බලපෑම් ඇති වෙනවා. මේ වගේ නොඑක ආකාරයෙන් බලපෑම් ඇති වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක උඩ අපිට යම්කිසි බලපෑමක් තියෙනවා. නමුත් එක එක් ලග්නයට එක එක ආකාරයට තම තමන්ගේ පෞද්ගලික ලග්නයට වෙනස් ආකාරයට බලපානවා. ඒතර අපි හිතමු උදාහරණයක් විදියට මේ ග්‍රහචාරය නිසා දැන් අපි තමයි දැන් දැක්කුත් මේ දවස් බැලුවොත් එහෙම කියයි හැමෝම දැන් මිලියනපතිය කෝටිපතිව වෙනවා කියලා කියන දේ වැතරම වෙලා තියෙනවද? නැහැ. හැබැයි මම කියනවා ඔව් ඔබ ඊට වඩා ගිහිල්ලා ඔබේ ජීවිතයේ දිනන ආකාරය දේවල් වෙනවා. ක්‍රමයේ කියලා දෙන්න පුළුවන්. අපි හිතමු යම්කිසි ග්‍රහයක නිසා යම්කිසි ඔබට සුබයි කියලා ඔබ හිතනවා. හැබැයි ඔබ සුබයි කියලා නිකන් හිතනකොට සුබ වෙන්නේ නැහැ. ඔබ හොඳ තීරණයක් ගන්න බලන්න. හැබැයි ඔබ හොඳ දෙයක් කරගෙන දැන් ලොතරැයි යදෙන වගේ දෙයක් කියන මිලියනපතියෝ වෙන, කෝටිපතියෝ වෙන, දසලක්ෂපතියෝ වෙනවා කියලා කිව්වට ඔබට වෙන්න පුළුවන් ඊටත් වඩා මේ ජීවිතයේ දිනනම වැඩක් වෙන්න පුළුවන්. ඒක කෝටිපතිකමට වඩා රජකමට වඩා උතුම් දෙයක්. අපි හිතමු යම්කිසි ග්‍රහයක හරහා ඔබට ලැබුණා යම්කිසි හොඳ කාලයක්, හොඳ දෙයක් මේ දවස්වල. ඔබ සුබ කරගන්නවා, ඔබේ හිතවිලි හොඳ කරගන්නවා, අන්න ඔබේ ආධ්‍යාත්මික සුව වෙලා ඉවරයි, යහපත් දෙයක් වෙලා ඉවරයි, ඔබේ තීරණ වෙනස් වෙලා ඉවරයි. අනිවාර්යයෙන්ම මේ ලෝකෙ මොහොත මොහොත වෙනස් වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔබ වෙනස් වෙනවා. වැඩිපුරම ඔබගේ වෙනස් වෙන්නේ මොනවාද? හිතවිලි. මේ ලෝකෙ වැඩිපුරම වේගින්ම වෙනස් වෙන්නේ සූර්යයත් නෙමෙයි, අනිත් ග්‍රහලෝකත් නෙමෙයි, පුද්ගලයාගේ දෙන හිතවිලි. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේව ලේසි වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන නිසා තමයි අපිට මේ තරම් ලස්සනට කියන පුණ හැකියාව ලැබිලා තියෙන්නේ. මිනිස්යාගේ තියෙන මිනිසාගේ තියෙන සිතවිලි තමයි ලක්ෂ කෝටි වාරයක් ක්ෂණයකින් වෙනස් වෙනවා.
ඒනිස තමයි මේ මිනිස්සු විශ්වාස කරන්න බැරි අද කියන එක හෙට වෙනස් කරනවා. එතකොට ග්‍රහලෝකේ ග්‍රහයන් වෙනස් වෙනකොට අපේ හිතවිලි වෙනස් වෙනවා. හැබැයි ඒ ග්‍රහයන්ගේ මාරුවත් එක්ක ඔබේ හිතවිලි හොඳ කරගත්තොත් ග්‍රහය මොන රාශියට ආවත් ඔබ දිනු. ග්‍රහයන් නීච වෙලා හිටියත් ඔබට පුළුවන් සුබ කරගන්න. කොහොමද? ඔබේ හිතවිලි හොඳ කරගන්න. අන්න ඔබේ හිතවිලි තමයි හැමදේටම බලපාන්නේ. එහෙනම් මනෝ පුබ්බංගම ධම්මා මනසේ තමයි හැටගන්නේ. හැබැයි ඔබේ හිතවිලි වෙනස් වෙලා තිබුණොත් ඒක භාසතිවා කරෝතිවා භාසතිවා භාෂණය කියන්නේ කියනවා කරන දෙයක් හෝ කියන දෙයක් මේ දෙකම හොඳ වෙන්න නම් ඔබේ හිතවිලි හොඳ වෙන්න ඕනේ. එහෙනම් හිතවිලි හොඳ වුණොත් විතරයි ඔබ කියන දේත් කරන දේත් හොඳ වෙන්නේ. එහෙනම් ඔබ මේ ග්‍රහමාරුත්‍ය ඔබ අදිෂ්ඨාන කරගන්න මම මගේ හිතවිලි හොඳ කරගන්නවා. අන්න ඒක කමඨහනක් කරගන්න. එහෙනම් ඔබට සතර සතිපට්ඨාන කමඨාන කමඨානක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් කමඨාන හතරක් තියෙනවා. ඔබට අනුවාදම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එක අවශ්‍යමයි. එහෙනම් ඔබ බුද්ධානුස්සතිය වඩන්න පුළුවන් වෙනවා. හරි. බුදුගුණ කියනකොට ඔබට හරීම හිතේ සතුටක් ඇති වෙනවා. ප්‍රීතියක් ඇති වෙන්න පටන් ගන්නවා. හරි. ග්‍රහචාරය වෙනස් වෙනවා. ඔබ නමුත් අර වගේ දෙයක් කමඨානක් විදිහට ගන්නවා. හරි. ග්‍රහය වෙනස් වීමත් මගේ ජීවිතේම වෙනසක් කරගන්නවා. ග්‍රහය වෙනස්සලා යනවනම් මගේ ජීවිතේම සුබ පැත්තට වෙනස් කරගන්නවා. මගේ හොඳ හිතවිලි ඇති කරගන්නවා. මගේ වෙනදට වඩා තිබුණු කේන්ති අඩු කරගන්නවා. තරහ අඩු කරගන්නවා. ඊර්ෂ්‍යාව ක්‍රෝධය මොන හරි තිබුණා ඒව අඩු කරගන්නවා. නැත්ති නැහැ. හැමෝම ගාව තියෙනවා. මාන්නය තියෙනවා වෙන්න පුළුවන්. අඩු කරගන්නවා. ඒ තුලින් මොකද වෙන්නේ? අන්න ඔබට යහපතක් වුණා. අන්න ඔබට සසරම දිනන වැඩක් කරගන්න පුළුවන්. එන මිලියන ප්‍රතිකට වඩා වටිනවා නේද ඔබට ආධ්‍යාත්මික ශක්තිය බලය ලැබිලා ඉවරයි. ඒ ග්‍රහචත්‍ය ග්‍රහචාරයේ වෙනස් වෙනත් එකම ඔබේ හිතවිලි වේගෙන් වෙනස් කරගන්න හොඳ පැත්තක. එහෙම හොඳ කරගන්නකොට ඔබේ හැම දෙයක්ම යහපත් වෙනවා. ඔබ ප්‍රසන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබගේ නිරෝගී භාවය ආරක්ෂා වෙනවා. ඒකට හේතුව ඔබේ ලේ දහතු හොඳයි. ඔය හැපි හෝමෝන්ස් වැඩ කරනවා හැම වෙලාවෙම. ඇයි ඔබ හරි සතුටින් ඉන්නේ? ඔබ හරි සතුටින් ඉන්න. මේ මොහොතේ සතුටින් ඉන්න. ඉදිරියේ ඔබ හැම වෙලාවම සැලසුම් කරන සතුටින් ඉන්න. හෝ එහෙනම් ඔබ එතකොට කියයි අපේ ආර්ථික ප්‍රශ්න ණයබර වැඩි වෙලා. මෙහෙම දැන් කියන පටන් ගන්න. ඒක කිව්වට වැඩක් නැහැ. සැලසුමක් ගහගන්න. තියෙන විදිහට ඉන්න. දැන් ඔබ ඒක කියවුවා කියලා ඔබට යහපතක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඔබ නව සැලසුම නව මාර්ග නව ප්‍රමෝබය හදාගන්න. හැබැයි ඒවට ඔරොත්තු දෙන්න වෙන්නේ පරිසර සාධක මත දැනට ඇවිල්ලා තියෙන්නේ මේ කාලෙදී අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ කාලේ අධර්ම රාගයේ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා කියලා කිව්වා. අන්න ඒ වගේ. දැන් ඒ වගේ ඇත්තම අසත්පුරුෂ වැඩි. මේ බොරු කියනවා වැඩි. බොරුවෙන්ම ජය ගන්න හදනවා. නරකටම හම්බ කරන්න හදනවා. ඉතින් බලන්න. එතකොට කොහේද අර ආධ්‍යාත්මික ශක්තිය තියෙන්නේ? කොහේද හිතේ සතුට තියෙන්නේ? නැහැ. තව කාට හරි මොකක් හරි කරලා තමන් දියුනින්න බලනවා. ඉතින් අනිත් එක්කනට වඩා ඉහළට යන්න බලනවා. අනමාන්‍ය ඇති වෙලා, තණ්හාව ඇති වෙලා. ඒක නිසා වෛරී ක්‍රෝධය හට කරගන්න. දැන් කාට මොන වුණත් කමක් නැහැ. තමන්ට යහපතක් කරගන්න බලනවා. හැබැයි අර ග්‍රහචාරය වෙනස් වෙන අවස්ථාවේදී උදාහරණයක් මොකද? සෙනසුරු ග්‍රහය. සෙනසුරු ග්‍රහය වක්‍ර වෙනවා. අසුබයි කියලා කියනවා. හැබැයි අසුබේ වඩන්න ඔබ අන්න අසුබ භාවනාවක්. අසුබේ වඩනවා. අසුබයි. එහෙනම් මේ ලෝකේ අටලු දහම ගැන තියෙනවා. එහෙනම් අසුබේ ගැන හිතුවා ඔබේ ජීවිතේම යහපත් වෙනවා. ඔබේ සසර ගමනට ඔන්න පදනමක් දාගත්තා. සෙනසුරු ග්‍රහය වක්‍ර වෙනවා. දැන් මේක බය වෙලා දැන් ඊට පස්සේ බෝධි පූජා තියෙනවා. එක එකව කරන්න පටන් ගන්නවා. ග්‍රහය මාරු වුණා කියලා. හැබැයි ඉස්සෙල්ලාම ඔබ මාරු කරගන්න ඔබේ හිතවිලි. හිතවිලි මාරු කරගත්තොත් ඔබේ සසරම විතරක් නෙමෙයි ඔබේ අනිත් අවට ඉන්න හැම දෙනාටම යහපතක් වෙනවා. මොකද ඔබ හොඳට ඉන්නවා නම් ඔබ අවට ඉන්න අයටත් ඔබ යහපතක් කරනවා. හොඳ හිතුවිලි ඇති කරගන්න. අන්න ඒකයි කියන්නේ මෙන්න මේ ග්‍රහයන් හරහා තියෙන කුසල ශක්තිය අරගන්න. අකුසල ශක්තිය ඉවතට දාන්න. එහෙනම් මම දකිනවා මෙන්න මේ කියන ලග්නවලට සුභ අසුභාවක් මම කියනවා. හැබැයි සියලු ලග්න සුභ කරගන්නත් පුළුවන්. අර මම කියපු ආකාරයට. එහෙනම් විශේෂම මේ දවස්වල වඩාත් තරමක් මම සුභ ලග්න කියන්නේ අසුභ ලග්න ටිකක් දැනගන්න. මොකද මම අසුභ දේවල් වැඩිය කියනවා. අඩුයි අසුභ වෙනස් කරගන්න ආකාරය කියන්නේ හැම වෙලාවෙම. මම කේන්ද්‍රයේ දැකලා බය කරන කෙනෙක් නෙමෙයි. මානසික මට්ටම හදාගෙන තමන්ගේ ජීවිතය අපි කියන්නේ ගොඩ දාගන්නවා. හරි ගොඩ දාගන්න ආකාරය තමයි කියලා දෙන්නේ. ඒක නිසා ඔන්න මේෂ ලග්න හිමියන්ට ඉතාම හොඳයි. ග්‍රහචාරය මම ග්‍රහචාරයේ ග්‍රහයන් ගැන කියන්නේ යන්නේ නැහැ. නමුත් මේෂ ලග්න ඉතාම හොඳයි. ඔන්න අර මම කියපු දේ කරනවා නම් ඔබට දැන් හොඳ ග්‍රහචාරයක් ලැබිලා තියෙනවා. ඔබ හොඳ වැඩි කරගන්න උත්සාහ කරන්න. එහෙනම් ඔබ හිතවිලි හොඳ කරගන්න. ගොඩක් අය කරන්නේ වෙනත් වෙනත් දේවල් හරහා ගිහිල්ලා ඒ දේ හරහා හොඳ කරගන්න බලනවා නෑ. ඉස්සෙල්ලම හිතවිලි හොඳ කරගන්න. එතකොට යහපතක් සැලසෙනවා. වෘෂභ ලග්නෙට
හොඳයි සමඵලයි කියන්න පුළුවන්. සමහර අවස්ථාවල සමහර ග්‍රහචාරය දුර්වලතාවයන් තියෙනවා, ඒ වහරා යම් රෝගී තත්වයක් තියෙන පුළුවන්, ප්‍රවේශ වේලක වඩාත් හොඳයි. මිතුන් ලග්නෙට වඩාත්ම හොඳයි. ඒක නිසා යහපත වැඩියෙන් ඔබට ලැබෙයි. මිතුන් ලග්නෙට ඉතාම හොඳ කාලයක් සැලසුම් සහගත කටයුතු කරන්න ඔබේ දියුණුව සලස ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. කටක ලග්නය සුබ අසුම මිශ්‍රයි, තරමක් දුර්වලතාවෙන් අඩුපාඩු තියෙනවා, ඒවා සකස් කරගන්න බුද්ධියෙන් කල්පනා කරලා කටයුතු කරන්න. හැමදේම හිතුවිලි හොඳ කරගෙන බුද්ධියෙන් හිතල බලලා කටයුතු කරොත් ග්‍රහය පරාදයි අපි දිනු එහෙම කරන්න. ඊළඟට සිංහලග්නය ගොඩක් හොඳයි. එහෙනම් ඔන්න සැලසුමක් සකස් කරගන්න ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න අඩිතාලම දාගන්න පුළුවන් හැකියාව තිබෙනවා. කන්‍ය ලග්නය තරමක් දුර්වල ස්වභාවයක් යම් යම් ආකාරයෙන් පවතිනවා. ඒක නිසා ඔබ බුද්ධියෙන් කටයුතු කරලා ඔබේ ශරීර සෞඛ්‍ය ගැන, ඒ වගේම ලෙඩ රෝග හටගෙන දිගු කාලෙම අල්ලන්න පුළුවන්, ඒ ගැන චුට්ටක් පරිස්සමෙන් වියදම වැඩි වෙන්න පුළුවන්. එහෙනම් ඒ ගැන කල්පනාකාරී වෙන වඩාත් හොඳයි. තුලා ලග්නේ, තුලා ලග්නේ වඩාත් හොඳයි. සුළු දුර්වලතාවයක් හැරෙනකොට ඒව මග හරව ගන්න පුළුවන්. ඔබ යහපත් ආකාරයෙන් හේතුවිලි හොඳ කරගෙන වැඩ කරගෙන ගියොත් ඔබට යහපතක් වෙනවා. වෘශ්චික ලග්නේ, ඔව් වඩාත් හොඳයි. නමුත් අගභාගයේ තරමක් දුර්වල ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒක පිළිබඳව කල්පනාකාරී වන්න. මොකද රාහු ග්‍රහ මාරුවේදී යම් දුර්වලතාවයක් ඇති වෙනවා. ඒක නිසා ඊළඟට ධනු ලග්නේ, ධනු ලග්නේ ඔව් ලග්නාධිපති ගුරුගේ මාරු වීමත් සෙනසුරු වක්‍ර වුණා කියලා ගැටලුවකුත් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ඔබට යහපත් වෙනවා. ඔබගේ ජීවිතේ ඉදිරියට අරගෙන පුළුවන් ඔන්න ධනය වැඩි කරගන්න පුළුවන්, ආර්ථික මට්ටම සැලසුම් කරගෙන සැලසුමක් කරගෙන යන්න ඔබට පුළුවන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. ධනු ලග්නේ අයට මකර ලග්නේ ඒ වගේම තමයි. සෙනසුරු ග්‍රහය මිත්‍ර ග්‍රහයක්, ඒක නිසා ඒ රාශියක ස්වභාවයක් ඇත්තේ නැහැ. එහෙනම් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් දිනන්න ඔන්න සැලසුමක් ගහගෙන කටයුතු කරන්න ඔබටත් යහපත් වෙනවා. කුම්භ ලග්නත් ඒ වගේමයි, එතරම් අසුභ භාවයක් පෙන්වන්නේ නැහැ. එහෙනම් ඊළඟට මීන ලග්නය, ඔව් තරමක් දුර්වල ස්වභාවයක් ඇති වෙනවා. ඒවට අනුව කටයුතු කරන්න ග්‍රහචාරය තරමක් දුර්වල ස්වභාවයක් ඇති වෙනකොට ඒවට පිළියම් කරගෙන ඔබ හිතුවිලි හොඳ කරගෙන ධාර්මික වැඩ කරගෙන ගියොත් ඔබට යහපතක් වෙනවා අනිවාර්යයෙන්ම. මෙතනදී මම සුභ අසුභ පුංචි දේවල් දෙමුණා ඒවයි මම කිව්වේ. ඒවා ඔබට පිළියම් ආකාරයෙන් කරගන්න පුළුවන් ඔබේ හිතුවිලි හොඳ කරගන්න දේවල්. කොහොමද අපි හිතුවිලි හොඳ කරගන්නේ? ඉස්ලාම් ඔබ ඔබේ ආගම දහම අදහන්න, ඔව් බුදුන් වදින්න, ඔබ දෙවියන්ට පින් දෙනවා ඉතල ධර්මානුකූලව තෙරුවන් නමදිමු නමදලා බුදුන් මැදලා දෙවියන්ට පින් දෙනවා වඩාත් හොඳයි. එතන හිතුවිලි හොඳ වෙනවා. හිතුවිලි හොඳ වෙනකොට ක්‍රියාව හොඳ වෙනවා. ඉතල හිතුවිලි හොඳ කරගන්න එහෙනම් ඔබ කරන දේත් හොඳ වෙනවා, කියන දේත් හොඳ වෙනවා. ඒකයි කිව්වේ භාරතී වා කරෝති වා කිව්වේ. ඒතර ඒ දේවල් හොඳ වෙනවා කියලා කියන අනිවාර්යයෙන්ම ඔබ ජීවිතේ මිදින ලයි මේ ග්‍රහචාරය මේ දවස්වල විතරක් නෙමෙයි ඉදිරියදී වුණත් ඔබට ඒක ක්‍රියාත්මක කළ හැකි. ඊළඟ වර්ෂේ වුණත් මේ කියපු දේ ඔබට අදාළ වෙනවා. අදාළ කරගන්න, ඒකෙන් යම් සිද්ධාන්තයක් ලබාගන්න, ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කරන්න. එතකොට මොන ග්‍රහයක් කවද මාරුණත් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඔබගේ කේන්ද්‍රය අනුව යම් බලපෑම් සිද්ධ වෙනවා, ඒ බලාගන්න එක වඩාත් හොඳයි. තමන්ගේ පෞද්ගලික කේන්ද්‍ර සටහන්. දැන් ජලත් මැද මේ රටේ ප්‍රශ්න මේ විදිහට ඇති කරන්නේ මේ ග්‍රහයන්ද? රටේ සමහරක් ආකාරයෙන් නොඑක් ප්‍රශ්න එනවා අපි දැක්ක. විශේෂයෙන්ම ඔය මේ වර්තමාන දවස්වල ප්‍රවෘත්තිවල එහෙම අහන්න දකින්න ලැබිච්ච දේවල් මේ රටේ උහුල ගන්නත් බෑ. ඔබතුමත් ගුරුතුමෙක් විදිහට ඔබතුමත් දකින්න ඇති ළමා පරපුරට සමහරක් ආකාරයට වෙන්න දේවල් ළමයි විතරනේ වර්තමානයේ ගත්තම් මේ වැඩිහිටියෝ මේ තරමට මේ රටේ මේ තරම් ප්‍රශ්න වෙන්නේ ඇත්තට මේ ග්‍රහය මොකක් හරි ග්‍රහයන්ගේ දෝෂයක්ද ප්‍රශ්නයක්ද? ඔව් ග්‍රහයන්ගෙන් සියන දෝෂයක්ම කියන්න බෑ. මේක ග්‍රහයන්ගෙන් දැන් අපි තමයි සූර්යයාගෙන් සිද්ධ වෙන්නේ දින කැලෙන්ඩර දින මාරුවෙන් විතරයි වෙන්නේ, වෙනත් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් රටක් ගත්තොත් එහෙම රටක ආකාරය ඒක නෙමෙයි. ඉතින් රටකට යම්ම කාලානුරූප යම්ම බලපෑම් තියෙනවා නැත්නම් නැහැ. ඒක පරිසර සාධක වෙන්න පුළුවන්, ඍතු නියාමී වෙන්න පුළුවන්, විශේෂයෙන් එහෙම වෙනවා. එහෙම වෙනකොට එක එක පුද්ගලයාගේ හිතුවිලි වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒකයි මම කියන්නේ හිතුවිලි හොඳ ආකාරව තියාගෙන යන්න උත්සාහ කරන හැම කාලෙකම. ඉතින් තුන් කාලෙ මෙහෙම තියා තුන් කාලෙ මේ තමන්ගේ හිතුවිලි තියාගෙන ඉන්න පුළුවන් නම් දැනට සහ ඉදිරියටත් දතේදී ඔගේ හොඳ හිතුවිලි තිබුණා නම් ඊට වඩා හොඳ කරගන්න යහපත් කරගන්න එතකොට ඔබට ඒක කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. හැබැයි රටේ තියෙන යම් යම් ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒවා ප්‍රධාන වශයෙන්ම රටක ප්‍රධානිය අපි සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානිය සූර්යා. ඒ වගේම රටක ප්‍රධානිය තමයි ජනාධිපතිතුමා හෝ රජතුමෙක් නම් රජතුමා. ඉතින් එහෙනම් ප්‍රතිපත්ති කිසි විදිහකට ක්‍රියාත්මක කරනවා නම් ඒ වයහපත් වෙනවා නම් ඒ රටේ රටවැසියන්ට
එක යහපත් වෙනවා. එතකොට එතක එතනදි තීරණය කරන ග්‍රහයෝ නෙමෙයි, එහෙනම් ඒ රට පාලනය කරන දේශපාලන පක්ෂ, එහෙම නැත්නම් ඒ පාලන පක්ෂ කියලා කිව්වොත් හරි, ඒ ආණ්ඩුවේ තමයි ඒක වෙන්නේ. ඒත් එහෙමනම් හොඳ තීරණ අරන් හොඳ විදිහට වැඩ කරගෙන යනවා නම් ඒක යහපතක් වෙනවා, රටට යහපතක් වෙනවා. ඉතින් ඒතකොට ඒක ග්‍රහයන් පාලනය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ග්‍රහයන් නිසා නෙමෙයි ඒවා සිද්ධ වෙන්නේ. ඒවා ගන්නා වූ තීරණ නිසා, පුද්ගල තීරණ නිසා තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. නැත්නම් ග්‍රහයන් නිසා ඇතිවන දේවල් නෙවෙයි. හරි, මම හිතන්නේ බොහෝ ප්‍රශ්න කතන්දර රටේ ප්‍රශ්න කතන්දර ජයලත් මහත්තයා දැන් මේවා හින්දා දන්නේ නැහැ මිනිස්සු ජ්‍යොතිෂ පැත්තේ බොහෝ ආකාරයකට උනන්දු වෙනවා. හැබැයි ඔබතුමා මේ තව තවත් දෙස් විදෙස් මේ ජනතාවට ලං වෙන්න මම හිතන්නේ මේ දැන් ධනුෂ් ලොග්ස් තුල වැඩසටහන් නිකුත් උනත් ඊට වැඩි අමතරව දෙයක් දෙන්න බලාපොරොත්තුකින් ඔබතුමා මේ වෙද්දි YouTube නාලිකාවක් ආරම්භ කරලා තිනවා. පොඩ්ඩක් මතක් කරමුද මේ ගැන විස්තර? ඔව්, ඇත්තටම මම දැන් මාසයක පමණ කාලෙක ඉඳලා YouTube channel එකක් පටන් ගත්තා. ජයශ්‍රී TV කියලා channel එකේ නම දාලා තියෙනවා. ඕනි කෙනෙක්ට මම හිතන්නේ ගිහිල්ලා search කරලා බලලා subscribe කරන්න පුළුවන් ජයලත් මාත්‍යාගේ ජ්‍යොතිෂ වැඩසටහන් වලට කැමති අයට. ඔව්. ඇත්තටම මම මේකේ ජ්‍යොතිෂ විතරක් නෙමෙයි. ඒ නිසාම ජයශ්‍රී TV කියන අදහස දැම්මේ. හේතුව ගොඩාක් බහුතරයක් අයට යහපතක් වෙන දි වෙනස. මොකද දැන් මෙතුමා කොළඹ ඉඳලා මම හොයාගෙන ඉන්නේ මාසයකට සැරයක් හෝ දෙකකට සැරයක්. මොකද එතුමාට රාජකාරී බහුලයි, සමහරවිට විවිධ ප්‍රශ්න තියෙන පෞද්ගලික ප්‍රශ්න නිසා එතුමත් ওই සමහරවිට පොයේ දවසක් ගලලා එහෙම නැත්තම් සෙන්සුරාදා කිරි දවස් ගලලා එන්නේ. ඒකත් බොහොම අපහසුයෙන් තමයි දුර ප්‍රමාණය නිසා. ඉතින් එතුමාගේ වැඩසටහන හරහා ගොඩාක් අලෙකට බාරක් තමයි මට ඔබ අනිත්‍යයට දැනුම නැත්තම් මගේ තියෙන දැනුම දෙන්න පුළුවන් වෙන්නේ, නැත්තම් යම්කිසි දේවල් කියලා දෙන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒතර බොහොම වැඩසටහන් දෙකක් තුනක් මාර්ගෙන් තමයි ඒක වෙන්නේ. සමහරට වසරකටම වැඩසටහන් කීපයක් වෙන්න පුළුවන්. ඉතින් ඊට වඩා අපි හැමෝටම යහපතක් වෙන ආකාරය අපි තුමු අපල වලට කරන දේවල් වෙන පුළුවන්. ජෝසි විද්‍යාවට අනුකූල, ආගමට දහමට අනුකූල දේවල්, තමන්ගේ ජීවිතය හැඩගස්සන දේවල්, තමන්ගේ ජීවිතේ වෙන ගැටලුවට ප්‍රශ්නවලට උත්තර කොහොමද හොයන්නේ, ඉතින් ඒවා කොහොමද තමන්ටම කරගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ, අන්න ඒ වගේ දේවල් ගොඩක් කියලා දෙන්න තමයි මම මේක පටන් අරන් කරගෙන යන්නේ. ඉතින් ඒක මම හිතනවා ඔබට සාර්ථක යමක් යහපතක් කරගන්න හැකියාව ලැබෙයි කියලා ඒ දේවල් මම අදහස් කරගෙන තමයි ඒ විදිහට පටන් ගත්තේ. උත්සාහයක් බලමු. පරමාර්ථය පැහැදිලිවම ඔව්, රටට ලෝකයට සේවයක් කිරීම, රටකට ලෝකයකට සේවයක් කරනවා කියලා කියන අපිට ගොඩාක් පින් රැස් කරගන්න පුළුවන්. මොකද අපේ දැනුම තුලින් අනිත් අය පිහිට ගන්නවා. ඒ කියන්නේ අපිට බොහෝ පින් රැස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ දෙයක් කියලා දුන්නාම ඔබට ධනුස් ලෝක හරහා වගේම ඒ හරහත් අපිට උදව් කරන්න පුළුවන්. ඔබ කැමති නම් බලන්න, subscribe කරලා තියාගන්න ඔබට පුළුවන් ඒ දේවල් දැනුම ලබා ගන්න පුළුවන් විවිධ මාතෘකා ඔස්සේ. විශේෂයෙන්ම ඔබට ඔබේ ජීවිතයේ දෙන ඕනෑම ගැටලුවකට පිළිතුරු ලබා දීමට සූදානම්. ඒ ආකාරය තමයි අපි ඒක කරගෙන යන්නේ. මං හිතන්නේ අරමුණ පැහැදිලි කරා ඔබතුමා. මොකද මීට කලිනුත් මතක නම් අපේ නාලිකා හා සම්බන්ධ වෙලත් බොහෝ පිංකම් කටයුතු පවා සිද්ධ කරා, බොහෝ දේවල් සිද්ධ කරා ධර්ම දේශනාදී වශයෙන්. මම හිතන්නේ එහෙනම් ජයලත් මහත්තයාට ලොකු අරමුණක් සහ ලොකු දෙයක් සමාජයට දීමේ අවශ්‍යතාවය නිසා තමයි මමත් නැවත වතාවක් මතක් කරනවා වැඩසටහන බලන බොහෝ දෙනෙක් සිටිනවා ජයලත් මහත්තයාගේ රටේ, ලෝකෙ, දේශ විදේශ බොහෝ දෙනෙක්. ජයශ්‍රී TV විදිහට තමයි තියෙන්නේ ජයලත් මහත්තයා. මේක YouTube ගිහලා සර්ච් කරලා subscribe කරලා එකතු වෙන්න පුළුවන්. මං හිතන්නේ ජෝතිෂ්‍ය පැත්තක සහ විශේෂයෙන්ම දැන් ජෝතිෂ්‍ය වගේම ජයලත් මහත්තයා අපේ නාලිකා හා එකතු වෙලා ආගමික පැත්තට බොහෝ උපදෙස් ලබා දුන්නා. විශේෂයෙන්ම මේ ජයශ්‍රී මහබෝධිය, රුවන්වැලි මහා සෑරදුන් මේවා වන්දනාමාන කරගන්නේ කොහොමද, මේ ආදී වශයෙන් බොහෝ දේවල් කියලා දුන්නා. මං හිතන්නේ ඒවා එතනින් එහාට තව බොහෝ කරුණු කාරණා ඔබට දැන කියා ගන්නට අවස්ථාවක් තමයි. එහෙනම් තමයි ඒ දේ ගැනත් සඳහන් කරේ. ජයලත් මහත්තයා අවසාන වශයෙන් රටේ, ලෝකේ ඔබතුමාගේ වැඩසටහන් බලන ආදරණීය ජනතාවට මොන වගේ පණිවිඩයක් ලබා දෙන්න තියෙන්නේ? ඇත්තටම බොහොම සතුටුයි මට. මොකද ගොඩාක් අය කියනවා ඔබතුමාගෙන් කියපු දේවල් හරි කියන දේවල්, ඔබතුමා උපදෙස් දීලා දැන් අපි හොඳමකට ආව කියන අය, පිටක් ලැබුණා කියන අය. මොකද මගේ දැනුම ඔබගේ යහපතට යොදව ගත්තා නම් අපිට හරි සතුටක් ලැබෙනවා. ඉතින් ඒ සතුට බෙදා හදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් අපිට ඒ දේවල් කියන්න. නමුත් අපි ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි යමක් යහපතක් සමාජයට කිරීම බලාපොරොත්තු වෙනවා. සමාජ සත්කාර සේවා කටයුතු අපි කරන්නේ. ඒක නිසා ඔබගේ යහපත අපේ සතුටයි. එහෙනම් අපි සතුට වෙනවා ඔබ හොඳින් ඉන්නවා නම්, ඔබට යහපතක් වෙලා නම්, ඒකයි අපේ සතුට.
හරි එහෙමනම් මං හිතන්නේ කලින් අර ලග්න ගැන මේ වැඩසටහන තුළ කතා කරද්දී ඔබතුමා ඊළඟ වැඩසටහන ගැන පුංචි ඉඟියකුත් ලබා දුන්නා මේ දවස්වල තත්ත්වයත් එක්ක ලෙඩ රෝග ගැන. ඉතින් මේ ලෙඩ රෝග සම්බන්ධව ඊළඟ වැඩසටහනෙන් බොහෝ දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වැඩසටහනෙන් හමුවෙමු. ඒ වැඩසටහන අරන්ගෙන බලාපොරොත්තුෙන් අතර අපි සමු ගන්නවා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ජයලත් මහත්තයාට මේ ජ්‍යොතිෂ්‍ය පිළිබඳව අපි දන්න එතෙකම සහ දන්න දේවල් වලත් අපි නොදන්න ගැඹුරු කරුණු කාරණා මේ විදිහට හැමෝටම තේරෙන විදිහට පැහැදිලි කරලා දෙනවා ලබා දෙනවා නොමිලේ බොහෝ කරුණු කාරණා රාශියක් ඔබේ ජීවිතයට වැදගත් වෙන ඔබේ ජීවිතයට අවශ්‍ය වෙන කරුණු කාරණා රාශියක් ලබා දෙනවා විශේෂයෙන්ම ජයලත් මහත්තයා අපිටත් අවශ්‍ය මේවා අර මිත්‍යා දෘෂ්ටික අදහස් කියලා සමහරු මුල්ලකට කරලා තියන්න හදනවා. නමුත් මේ දේවල් තුළ ගැබ්විච්ච දේවල් අරගෙන ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. එහෙම සාර්ථක වෙච්ච ජීවිත අනන්තවත් ඔබතුමා ගාවත් ඇති සාක්ෂි පෙන්වනවා නම් රටට ලෝකෙට අනන්තවත්. අන්න ඒ වගේ කරුණු කාරණා අරගෙන මේ වගේ හරි ජීවිත සාර්ථක කරගන්න ක්‍රමයක් ක්‍රමවේදයක් තියෙනවා නම් ඒ දේ ඔබ ළඟට අරන් එන එක තමයි අපේ තරමුණ. තව දවසක මුණ ගැහිලා කතා බහ කරමු. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. අයිබුවන්. අයිබුවන්. තෙරුවන් සරණයි සියලුම දෙනාට.